දැන් ෆෝන් එකෙන් ලීසින් හරි ඒසි ෆින්ට්‍රික්ස් ඊසි ලීසින් කතා කරන්න 0.117 200 රටේ ගොවි ජනතාව විසින් විරෝධතා පවත්වන්න කටයුතු කරලා තියෙනවා මේ විරෝධතා සඳහා අපි දැක්කා දේශපාලන නායකත්වයක් ලබා දෙනවා විශේෂයෙන් සමගි ජාතික බලවේගය ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මේ ගොවියන්ගේ උද්ඝෝෂණ වලට නායකත්වය ලබා දෙනවා අපි දැක්කා ගරු කතානායකතුමනි කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට මම මුලින් ඉඳලා දරපු ස්ථාවරයේ තමයි යල කන්නේට අවශ්‍ය පොහොර අපි සතුව තියෙනවා කියලා. අපි වගකීමකින් මේ ප්‍රකාශය කරේ අපේ රටේ වගාකල භූමිය සැලකිල්ලට අරගෙන අපේ රටට ආනයනය කරපු පොහොර ප්‍රමාණය සැලකිල්ලට අරගෙන තමයි අපි එදා කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට මම වගකීමකින් කිව්වේ යල කන්නේට පොහොර හිඟයක් ඇති වෙන්නේ නැහැ අවශ්‍ය පොහොර ටික ගොවියට ලබා දෙනවයි කියලා. ගරු කතානායකතුමනි අපි පොහොර ආනයනය කරලා තිබියදී අපි දිගින් දිගටම මේ පොහොර ලබා දීම සඳහා අදාළ ආයතන වලට උපදෙස් දුන්නා. හැබැයි සියලු දෙනා සඳහන් කරේ රටේ පොහොර නැහැ කියලා. මේක පොහොර ලේකම් කාර්යාලයත් අපිට පොහොර අඩුයි කිව්වා. පොහොර සමාගම් පොහොර නැහැයි කියලා කිව්වා. ඒ අනුව ගොවින්ට පොහොර ටික ගියේ නැහැ. පොහොර ටික ගොවියන්ට වෙලාවට දී ගන්න බැරි වුණා. ගරු කතානායකතුමනි මේ පිළිබඳ මට ගිය සිකුරාදා තොරතුරක් ලැබිලා මම අමාත්‍යංශයේ අපේ නිලධාරින් ගරු ඇමතුමත් එක්ක ගෙනෙලා කතා කරලා ඒ සියලු තොරතුරු ලබා ගත්තම ගරු කතානායකතුමනි සමාගම් සතුව පොහොර මෙට්‍රික් ටොන් 1,200,000ක් තියෙනවා කියලා අපිට තොරතුරු ලැබුණා. අපිට කිව්වේ පොහොර නැහැ කියලා. මෙට්‍රික් ටොන් 1,200,000ක් පොහොර සමාගම් සතුව තියාගෙන මේ පොහොර බෙදන්නේ නැතුව හිටියා. ඒ නිසා ගරු කතානායකතුමනි ඊයේ මම අපේ අමාත්‍යතුමත් එක්ක ඊයේ පැය පහක් මේ සමාගම් ගෙන්නලා අපි වහාම උපදෙස් දුන්නා සතියක් ඇතුළත මේ ගොවියන්ට අවශ්‍ය පොහොර ටික වහාම ඒ ගොවි ජනසේවා මධ්‍යස්ථානට ලබා දෙන්න ඕනේ කියලා. ඒ අනුව ගරු කතානායකතුමනි මම ඔබතුමාට පාර්ලිමේන්තුවේ සභාගත කරනවා නැත්නම් මේ මම විපක්ෂ නායකතුමාට ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයාට සියලු පක්ෂ නායකයන්ට මම මේ සියලු වාර්තාවල පිටපතද මම බාර දෙනවා මම ඔබට සභාගත කරනවා මේ සමාගම් සතුව පොහොර නැහැ පොහොර හිඟයක් තියෙනවා කියලා මේ මගේ ළඟ තියෙනවා CIC සමාගම සතුව මෙට්‍රික් ටොන් 21,000ක් බවර් සමාගම සතුව මෙට්‍රික් ටොන් 8,000ක් හේලි සමාගම සතුව මෙට්‍රික් ටොන් 28,000ක් ඒ වගේම සමාගම් සතුව තිබුණ පොහොර තොගය මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා ඒ වගේම ගරු කතානායකතුමනි ඊයේ දවසේ සියලුම දිස්ත්‍රික්කවලට අවශ්‍ය පොහොර ටික අපි හඳුරගත්තා අපි ගත්තොත් බදුල්ල දිස්ත්‍රික්කයේ එළවලු සඳහා මෙට්‍රික් ටොන් 5,100ක් අවශ්‍යයි අල සඳහා මෙට්‍රික් ටොන් 2,200ක් අවශ්‍යයි නුවරළේ දිස්ත්‍රික්කයේ එළවලු සඳහා 1,900ක් අවශ්‍යයි අල සඳහා 3,200ක් අවශ්‍යයි මේ සියලු පොහොර අද දිනේ සිට සියලුම ගොවි ජනසේවා මධ්‍යස්ථානවලට යනවා ඒ අනුව ගරු කතානායකතුමනි අල එළවලු කෙසෙල් කුරුඳු තේ ඉදිරි මාස 4ට අවශ්‍ය සියලු පොහොර මේ පෞද්ගලික සමාගම් සතුව තිබුණා මේ පෞද්ගලික සමාගම් මේක යැව්වේ නැහැ පොහොර ලේකම් කාර්යාලයත් එකට උනන්දුනේ නැහැ ඒ නිසා සියලු පොහොර ටික වහාම බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු කරා ඒ නිසා මින් ඉදිරියට ඉදිරි මාස 4ක කාලය තුල මෙරටේ අල වගා කරන ගොවියට මෙරටේ එළවලු වගා කරන ගොවියට මෙරටේ කුඩා තේවතු හිමියට මෙරටේ කෙසෙල් වගා කරන ගොවියට මෙරටේ කුරුඳු වගා කරන ගොවියට කිසිම ගොවියෙකුට ඉදිරි මාස 4 තුල කිසිදු පොහොර හිඟයක් නැහැ ඒ අවශ්‍ය සියලු පොහොර ටික ලබා දීම සඳහා අවශ්‍ය උපදෙස් දීලා ඒ සඳහා වෙනම යාන්ත්‍රණයක් අපේ රාජ්‍ය මාතා ශශීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරලා ඒ සියලු පොහොර ලබා දීමට කටයුතු කරා www.headlinenews.lk බලමුයින් ඉදිරියෙන්